සුබ දවසක් ඔයාට කිරට රසට දෙල්කරි එකක් හදාගන්න කොහොමද කියලයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ විදිහට රස දෙල්කරි එකක් හදාගන්න නම් හොඳට පිටි තියෙන දෙල්ගෙඩියක් තෝරගන්න ඕනේ. මේ විදිහට කටු ටිකක් ඈතලා තියෙන හොඳ පැහුණු දෙල්ගෙඩියක් අරගෙන පොත්ත යවලා කැලි කපා ගන්න. දෙල්ගෙඩිය කපා ගන්න හැටි හැමෝම දන්නවනේ. ඒක නිසා ඔන්නම මම දෙල් ටික කපලම අරගෙන ආවා. දැන් මම දෙල් ටික තඹ ගන්න තමයි සූදානම් වෙන්නේ. දැන් අපි කහ ටිකක් ලුණු ටිකක් දාලා දෙල් ටික මුලින්ම තඹ ගමු. අනම වතුර එකතු කරගන්නවා. වතුර ගොඩක් දාන්න එපා. සාමාන්‍යයෙන් දෙල් ටික තැඹෙන ගානට වගේ දාගන්න. දෙල් කැලි වලින් උඩට එන විදිහට වතුර දාන්න එපා. මේ තියන්නේ ලිපේ තියලා විනාඩි 15කට වගේ පස්සේ දෙල් කැලි ටික තැඹිලා තියෙන්නේ. ඒ වගේම වතුර පොඩි ප්‍රමාණයක් තියෙනවා තව. ඔන්න මේ වෙලාවට තමයි ලූණු, සුදු ලූණු, කරපිංචා, රම්පේ, ඒ වගේම අමුමිරිස් කලල් 4ක් 5ක් පළලා දාගන්නේ. මුලින්ම අපි මේ දේවල් දාලම ලිපේ තියන්නේ නැහැ. අමුමිරිස් වල කරපිංචා වල එහෙම කොළපාට එතකොට නැති වෙලා යනවා. ගොඩාක් වෙලා තැඹුණාම ඒක නිසා දෙල් ටික තැඹුණාට පස්සේ තමයි අපි මේ ටික එකතු කරගන්නේ. ඊළඟට ඔන්න මම අමුතුණු පාකුඩු ටිකක් එකතු කරගන්නවා. මිරිස් කුඩු එකතු කරගන්නේ නැතිව තමයි මේ දෙල් ව්‍යංජනය අපි හදාගන්නේ. මේ අමුතුණු පහ එක හරීම සුවඳයි. මේ අමුතුණු පහ එක හදාගන්න හැටි මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඊළඟට ඔන්න පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි මම දිය කිරි මිටි කිරි දෙකම එකට එන විදිහට තමයි එකතු කරගන්නේ. කිරි ටික හොඳට නටනකන් ලිපේ තියාගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 10කට වගේ පස්සේ පොල් කිරි ටික හොඳට නටනවා. ඒ වගේම හරියම සුවඳයි. ඔන්න අපේ දෙල් ව්‍යංජනය හදාගෙන ඉවරයි. ඔය කැමති නම් මේ වෙලාවට අබ කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ විදිහට තමයි දෙල් මාළුවේ නියම රස දැනෙන්නේ. ඒක නිසා මම අබ කුඩු එකතු කරගන්නේ නැතිව තමයි හදාගන්නේ. ඉතින් දෙල් කියන්නේ ටිකක් උෂ්ණාධික ආහාරයක්නේ. ඉතින් මේ දෙල් වල උෂ්ණ ගතිය මැකෙන්න ඔය කැමති නම් නිවිදි කොළ දෙක තුනක් එකතු කරගන්න පුළුවන්. ඔන්න අපේ දෙල් ව්‍යංජනය හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් රස බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදාගන්න. මේ වගේ අලුත්ම අනිත් වීඩියෝ එකකින් අපි ආයෙම හමු වෙමු.